Wide Angle Productions is the creative force behind Channel C. ඉතින් යුටන් චිත්‍රපටයත් සමග ඉන දවසේ අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දවසේ වාකයේම හැමදාමත් අපි ආදරය කරන රසවත් රංගන ශිල්පියෙක් අපි එකතු කරගත්තදී විශේෂයෙන්ම තරුණින් ඉන්නේ අපි බොහෝ දෙනෙක් ආදරය කරනවා සහ හීනමවන කුමරෙක් කියලා කිව්වොත් තමයි නිවැරදි වෙන්නේ හේමල් රණසිංහ. බොහොම ස්තුතියි අද දවසේ මේ විදිහට සජීවී ඔබ මුණ ගැහෙන ලැබීම ලොකු සතුටක්. ඉතින් මොකද හිතන්නේ කොහොමද මේ දිනවල? මුලින්ම කියන්න ඕනේ බොහොම ස්තුතියි හඳුන්වා දීමට. අද දවසේ සතුටුයි යුටන් චිත්‍රපටයේ මාධ්‍ය හමුවට එන ලැබීම. ඉතින් අපේ සහෝදර මාධ්‍යකරුවන් එක්ක චිත්‍රපටය බලන්න ලැබීම සතුටුයි. ඒ වගේම තවත් දෙයක් එකතු කර යුතුයි. ඔබ රංගනයේ දායකත්වය ලබා දෙන සියලුම රිදී තිරේ තියෙන සිනමා පටි ඉතාමත් අති උත්කර්ෂවත් විදිහටම මේ දේවල් ප්‍රචලිත වෙනවා සහ ඉතාමත් අපූර්ව ආකාරයෙන් මේ දේවල් ජනගත වෙනවා. ඉතින් මම හිතනවා මේ චිත්‍රපටයත් ඒ විදිහටම ප්‍රේක්ෂකයන් වෙළඳගන්නේ කියලා. අපි ආරාධනා කරමු ඔවුන්ට මේ චිත්‍රපටය නරඹන්නට එන්නට කියලා. මුලින්ම කියනවා කැමතිද ෆිල්ම් එක බලලා නේද? ආ thank you very much. මම හිතන්නේ මේක ටීම් වර්ක් එකක්. මේ ටීම් වර්ක් එක ඇතුලේ ටීම් ස්පිරිට් එක තමයි අපි අද දැක්කේ. මේ චිත්‍රපටයේදී අපිට නම් වශයෙන් කියන්න ගියොත් මුළු චිත්‍රපටයේ සම්බන්ධ වුණු රංගන ශිල්පීන්, තාක්ෂණ ශිල්පීන් වගේම අධ්‍යක්ෂකවරයා, මේ නිෂ්පාදකවරයා, මේ සියලුම දෙනාගේ නම් පාවිච්චි කරන්න වෙනවා. මොකද මේ හැම නමකටම වගකීමක් තියෙනවා. මේ අපි කණ්ඩායමක් හැටියට මේ කරපු වැඩක් නිසා තමයි මම හිතන්නේ අද අපි සියලු දෙනාටම එකතු වෙලා මේක අපිට විඳින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මම කැමති මේ චිත්‍රපටය මේක රීමේක් එකක්. ඒකත් කියන්න ඕනේ මේ රීමේක් එකක් අපි ඉතින් අපිට කියන්න පුළුවන් ඒක ප්‍රතිනිර්මාණයකට දකින්න පුළුවන්. නමුත් අපි මුල් කෘතියට හානියක් නොවන විදිහට අපිට ගැළපෙන විදිහට අපේ ප්‍රේක්ෂකයන්ට ගැළපෙන විදිහට අපේ ප්‍රේක්ෂකයන්ගේ සමාජීය හෝ වේවා නැත්නම් සංස්කෘතිමය හෝ වේවා මේ සියලුම කාරණාවලට ගැළපෙන විදිහට අපි මේ චිත්‍රපටයේ කාබන් කොපියක් නොවන විදිහට අපි එක තැනකට චිත්‍රපටය ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒක අධ්‍යක්ෂණය, කැමරාකරණය, රංගනය මේ සියලුම කාරණා අපි වෙනත් තැනකට අපි මේ චිත්‍රපටය ගේන්න අපි උත්සාහ කරලා තියෙනවා කාබන් කොපියක් නොවෙන්න. ඉතින් අපි මුල් කෘතියේ කතා සාරාංශය තමයි අපි මේ චිත්‍රපටයට අරන් තියෙන. නමුත් සමහර තැන් තියෙනවා අපිට ඒක මුල් කෘතියත් එක්ක එකට යන්න එන්න. මොකද ඒ කෘතියට හානියක් නොවන විදිහට. ඉතින් එහෙම කරපු වැඩක් මේක. මේක ලෝකයේ ඉතාමත් සුලභ කාරණාවක් මේ රීමේක් කියන කාරණාව. මේක එක එක්තරා විදිහක උපක්‍රමයක් අපි ප්‍රේක්ෂකයන්ව නැවත සිනමා ශාලාවලට ගෙන්න ගන්න, උන්ට උපරිම රස වින්දනයක් ලබා දෙන්න මේ සියලු දේවල් කරන්න ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. ඉතින් ඒක සාර්ථකද නැත්ද කියන එක තීරණය තියෙන්නේ අපි කාගේවත් අතේ නෙමෙයි. අපි මේ මොන දේවල් කරත් ඒක අන්තිමට අපි තීරණය කරන්න ප්‍රේක්ෂකයන්ට. ඉතින් ඒ තීරණය තියෙන්නේ ඔබේ අතේ. ඉතින් ඔබ තීරණය කරන්න අපි කරලා තියෙන දේ හරිද වැරදිද හොඳද නරකද කියන එක සංසන්දනය කරන්න මුල් කෘතියත් එක්ක මේ චිත්‍රපටය සංසන්දනය කරන්න අනිවාර්යෙන්ම. නමුත් ඒ ඒගොල්ලන්ගේ ඉන්ඩස්ට්‍රි එක සංසන්දනය කරන්න එපා. ඒගොල්ලෝ ගොඩාක් ඉහළින් ඉන්නේ. අපි මේ පහළ ඉන්න අපි ප්‍රොඩක්ට් එකක් කොයිතරම් දුරට ඔසවා තබලා තියෙනවද කියන එක ප්‍රේක්ෂකයන්ට තීරණය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. හැබැයි තව එක ඉල්ලීමක් තියෙනවා. මුලින් බලන්න යූටර්න් සිංහල චිත්‍රපටය, ඊට පස්සේ බලන්න යුටර්න් ඔරිජිනල් චිත්‍රපටය. එතකොට මම මේ කියන කාරණාව උන්ට වැටහේවි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි චැනල් සී. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. ඉතින් මම හිතන්නේ බොහොම කාර්ය බහුල වකවානුවක අපි මේ විදිහට එකතු කරගත්තේ. තවත් එක දෙයක් අහන්නද? එකම එක ප්‍රශ්නයක් අහන්න. මොකද කිව්ව ගොඩක් අහන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපිට දකින්න හම්බෙන්නේ මේ හිමල් රණසිංහ කියන එක හැමදාම ස්ටාර් ලුක් එක රැකගෙන ඉන්න කෙනෙක් සහ මේ මාධ්‍ය ශිෂ්‍යරට පවා පොඩ්ඩක් මුහුණුවර එච්චරම එකතු කරන්නේ නැති කෙනෙක් කියලා තමයි මට හඳුන්වන්න පුළුවන්. මොකද කිව්වොත් අපිට නිතර දේවල් දකින්න නැති නිසා. ඒකට උත්තරයක්ත් ඕනේ. ඒ වගේම ඉදිරි වැඩ කටයුතුත් කොහොමද කියලා මට උත්තරයක් ඕනේ. කලා කටයුතු වලද? ඔව්, ඒ කියන්නේ එකපාරින් ඉවර කරන්නේ මොකද කිව්ව ඉක්මනට යන හදිසි නිසා ඔබතුමා. එහෙම නෙමෙයි. හරි. ඔව්, ඒක මේ නෑ එහෙම මම මාධ්‍යයෙන් පැනලා යනවත් එහෙම දෙයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම කියනවා මම කැමති මගේ ප්‍රේක්ෂකයන්ට ආමන්ත්‍රණය කරන්න මගේ චිත්‍රපටිත් එක්ක. ඉතින් මේක තමයි මගේ ජීවිතේ. අපි මම කැමති චිත්‍රපටි වලට. ඉතින් ඒක නිසා මම කැමති චිත්‍රපටි වලින් ඔබත් එක්ක කතා කරන්න. ඉතින් මම හිතනවා ඒ ක්‍රමයට මම ටිකක් වැඩිපුර කැමති. ඉතින් නැතුව මම හැංගෙනව නෙමෙයි. මම එළිය ගත්තොත් එහෙම මම ගොඩක් මම ඉන්නේ සාමාන්‍ය ජනතාවත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ. ගොඩක් මා
ඉදිරි කලා කටයුතු ඉදිරියේදී තියෙයි. දැනට යූටර්න් තමයි තියෙන කලා කටයුත්ත වැඩ කීපයක් තියෙන සාකච්ඡා මට්ටම අපි බලමු ඉතින් හොඳ දෙයක් මොනහරි කරමු. හැමදාමත්වාගේ අපිත් එක්ක දුනාට ඉතින් අද දවසේදී බොහොම අමාරුයි අල්ලගන්න හැබැයි බොහොම අමාරුයි හරි අල්ලගත ඒක ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක දුන අනිවාර්යයෙන්. ඔයත් කැමතිද ලංකාවේ නිරූපණ ශිල්පිනියන්ගේ හොටන් ස්පයිස් මොඩල් වීඩියෝ ඔයාගේ ෆෝන් එකකින් බලන්න? එහෙනම් දැම්මම ඔයාගේ ෆෝන් එකකින් ප්ලේ ස්ටෝර් ගිහින් මයි ටීවී ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මයි ටීවී ඇප් එකේ SL මොඩල් වීඩියෝ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාගේ ෆෝන් එක ඩයලොග් නම් දවස පුරාම කොච්චර වීඩියෝස් බලුවත් ඩේටා ෆ්‍රී.